නව අරුණළු දකුණ මාතලේ දිස්ත්‍රික්කයේ මොරගහ කන්ද ජලාශයේ ඉදිවන ප්‍රදේශයේ සංවර්ධනයේ පෙරමග සලකුණු තමයි ඔබ මේ දකින්නේ. අප මේ යන්නේ හෝන්ගහවෙල තලාගොඩ ග්‍රාමයට. කෘෂිකාර්මික රටක් ලෙස අපේ ගොවි ජනතාව සමෘද්ධිමත් අනාගතයක් ගොඩනගා ගැනීම ඉතාම වැදගත්. මෙහිදී මාතලේ දිස්ත්‍රික්කයේ තුල වඩාත් කතාබහට ලක්වන භෝගයක් ලොකුලුයි. නමුත් අද අපි ඔබට හඳුන්වා දෙන කෝන්ගහවෙල තලාගොඩ ගමේ ගොවි මහතුරු අපව විශ්මයට පත් කරවන්නේ මල්ගුව වගාව ඉතාම සාර්ථකව සිදු කරගෙන. තම හැකියාව පිළිබඳව විශ්වාසයේ තබමින් නන්දන රංජිත් මහතා මල්ගුව වගාවට යොමු වෙලා වසර 5ක් පමණ. තමන්ගේ වගා අත්දැකීම් සම්බන්ධයෙන් ඔහු අපට පැවසුවේ මේ වගේ දෙයක්. මල්ගුව වගාව ඉතාමත් සාර්ථක වගාවක්. මොකද මේ වියලි කලාපයට ඔරොත්තු දෙන වගාවල් අතරින් පළවෙනි වගාව වෙලා තියෙන දැන් මල්ගුව වගාව මේ ප්‍රදේශයට. අක්කර භාගයක මම හිතන්නේ ලක්ෂයකට වැඩි මුදලක් ගන්න පුළුවන්. ඒ වගාවෙන් සාර්ථකත්වය මත තමයි මේ මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. සමහරකට ඒ හැකියාව නැහැ. මම දැන් අවුරුදු 5 කතර කාලයක් තිස්සේ මල්ගුව වගාව හොඳට කරගෙන යනවා. ඒ තුලින් තමයි ඉතින් පවුලේ අනිකුත් කටයුතු කරගෙන යන්නේ. අනිත් වගාවල් දිහා බලනකොට මේ යන තෙල් වියදමත් එතකොට ශ්‍රමය හුඟක් අඩුවෙන් භාවිතා වෙන්නේ. ඒ තුලින් මම හිතන්නේ හුඟක් ආර්ථිකමය වාසිය වැඩි. දෙමාපිය උරුමෙන් ගොවිතැන් කටයුතු වල නියැලෙන වීරසේකර මහත්මයා දක්ෂ ගොවි මහත්මිය. කාලයකට පෙර තලාගොඩ මිරිස් වගාවේ ප්‍රමුඛයෙක් විදිහට තමයි ඔහු වගා කටයුතු සිදු කළේ. නමුත් ඔහුත් අද මල්ගුව වගාවට නැඹුරු වෙලා. මේ තුල හොඳ ලාභයක් ලබා ගත හැකි බව ඔහු අපට කිව්වා. අපේ පියාගෙන් පසුව කරගන්නට ලැබිච්ච මේ ගොවිතැන අවුරුදු 25ක් විතර දැන් මම විග්‍රහ කරගෙන යනවා අනුත් එළවලු වගාවලුත් වීගව වගාවලුත් නමුත් මිරිස් වගාව පතල මැහි කරවිල මැහි වම්බටු ඒ වගේ දේවල් වලින් අපි ලැබපු අසන්නට වඩා දැන් අවුරුදු 7ක්කට විතර අසන්න කාලයකදී මල්ගුව කරලා මල්ගුව වගාවෙන් ලොකු අසන්නක් ආදායමක් ලැබෙනවා ඒකෙන් තමයි අපි සාමාන්‍යයෙන් අනික් ගොවිතැන් වල පාඩුත් වහගෙන කරගෙන යන්න පුළුවන්කමක් දැනට තියෙන්නේ ඕනෑම වගාවක් ආරම්භ කරන විට එයට හානි කරන රෝග සහ කෘමි පරිබෝධ පිළිබඳව අප විමසිල්ලෙන් පසුවිය යුතුයි. මෙහිදී නිරන්තර වගා සුපරීක්ෂාකාරී බව මෙන්ම ශේෂ්ත්‍රීය පිරිසිදු තබා ගැනීමත් ඉතාම වැදගත්. අතරමැදි ප්‍රදේශයේ මල්ගුව වගාව සිදු කරනකොට මතුවෙන ප්‍රධානම ගැටලුවක් තමයි මෙම මලට මතුවෙන බැක්ටීරියා ආසාදනය. මේ නිවැරදි ලෙස හඳුනා ගැනීමට නොහැකුනොත් ගොවින්ට විශාල ලෙස පාඩු සිද්ධ වෙනවා. අතරම මේ බැක්ටීරියා ආසාදනය ආරම්භක අවස්ථාවේදී හඳුනාගත්තොත් ඒ පාලනය කර ගැනීම පහසුයි. මෙම රෝගය පාලනය කර ගැනීම සඳහා නිවැරදි ලෙස බිම් සකස් කිරීම, භෝග සනීප ආරක්ෂාව සහ ජල වහනය දිනු කිරීම සිදු කරන්න ඕනේ. තම 35 වසරක කෘෂිකාර්මික අධ්‍යක්ෂීම් සමග දැනට පවත්වාගෙන යන මල්ගුව වගාව පිළිබඳව චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සෑහීමකට පත් වෙනවා. අපි ඔහු හමු වෙන අවස්ථාවේ වෙළඳපොළට අස්සනු සකසමින් තමයි ඔහු පසු වුණේ. ඔහුගේ දරුවනුත් තමන්ගේ අධ්‍යාපන කටයුතු අතරමැදදී පියාගේ කෘෂිකාර්මික කටයුතු සඳහා උදව් ලබා දෙනවා. නමුත් මේ අවුරුදු 5ක් 6ක් වගේ කාලයක තමයි මල්ගෝවා ගාවට අපි පුරුදුනේ. කාලේ දවස් 45න් වගාව නෙලා ගන්න පුළුවන් වාසියක් එක වගාවක තියෙනවා එක වර්ගයක. අනිත් වර්ගයේ මා දවස් 60ක් වායේ කාලයකදී අසන නෙලා ගන්න පුළුවන් වාසියක් තියෙනවා. ඒතර කෙටි කාලයක් තුල තමන්ගේ ශ්‍රමය වැය වෙන කාලය අඩුයි. ලැබෙන ප්‍රතිලාභය අනිත් වගාවන් වලට වඩා වෙනසක් තියෙනවා.